අයියෝ, තාම වාහන විකුණ ගත්තේ නැද්ද? එහෙනම් basutamarket.lk එකට යන්නකෝ. මතකනේ, නැති දෙයක් නැති තැනක්. ඉදිරියේදී තියන්නේ මහ මැතිවරණයක්. මේ මැතිවරණයට රටේ ජනතාව පෙළගැසලා ඉන්නවා ඡන්දය ප්‍රකාශ කරන්න. විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රශ්නේ මේ වෙද්දී කටිඩ පිංකම් කාලේ තමයි ඉන්නේ. බෞද්ධයන් වශයෙන් මේ කටිඩ පිංකම් වලට පෑදිලා ඉන්නේ මේ කටයුතු කරගන්න. ඉතින් පූජනීය භාවයේ රැකෙයිද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා ඡන්දෙත් එක්ක. මොකද ඡන්දේ 14 වෙනි තමයි ඡන්දේ තියෙන්නේ. පොය තමයි කටිඩ පිංකම් අවසන් වෙන්නේ. ඉතින් 14 වෙනි වෙද්දී මේ සියලු දේ කටිඩ පිංකම් අවසන් වෙන දවස. එදාට තමයි සෑම පූජනීය ස්ථානක පන්සලකම කටිඩ පිංකම් බහුතරයක් තියෙන්නේ. එදාට යම් ක්‍රමයකින් අදිරිනීති වැටුණොත් මේ රටේ යැයියා ව්‍යාකූලතාවයක් ඇති වුණොත් මේ කටිඩ පිංකමට අවේරයන් නොවෙන්න කියලා අපි ඉල්ලීමක් ඉල්ලනවා. පහන් සිත්පද නිර්මාතෘ වශයෙන් පහන් සිත්පනේ විශේෂයෙන්ම තියෙනවා පහන් බුද්ධාගම සුරකින අතර අන්තර් ආගමික සහජීවනයේ වර්ධනය කිරීම. ඉතින් ඒ ව්‍යවස්ථානුකූලව අපට ඇත්තම මේ ගැන අයිතියක් තියෙනවා රටේ ජනතාවට ප්‍රකාශ කරන්න. මේ කටිඩ පිංකම බොහොම සාර්ථකව කරගන්න අපි ජනපතිතුමාගෙන් විශේෂයෙන්ම අනුරචාලක මහත්මයාගේ අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා බොහොම මේ ගැන සානුකම්පිතව හිතලා මේ මේ අදිරිනීතියක් හෝ මේ වෙලාවට වැටුණොත් ඒ කට්ටියට වෙනම ක්‍රමයක් තුළ සීවර පූජාව හරියට කරගන්න. විශේෂයෙන්ම අපි අතිගරු ජනපතිතුමාගෙන් අපි වැදලා ඉල්ලීමක් ඉල්ලනවා. මොකද මේ කටින සීවර පින්කම මේ බෞද්ධ ජනතාව බොහොම සදාචාරයට අපි එදා එදා පැවැත්වන පින්කමක්. මේ පින්කම සාර්ථක කරගන්න රජයේ ආශිර්වාදය සහ රජයේ ආරක්ෂාව, ඒ වගේම අදිරිනීතියක් වගේ දෙයක් පැමුණොත් ඒකට අවශ්‍ය විධිවිධාන යොදලා සපයා දෙන්නේ කියලා අපි ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම සාන්තිත් පදමක් වශයෙන් කටින පින්කම බෞද්ධ ජනතාව ගොඩාක් කාලයක් සිට පවත්වන දෙයක්. මේක අසීමිත ශ්‍රද්ධාවෙන් කරන පින්කමක්. මේකට සෙනඟ දාස් ගණන් සම්බන්ධ වෙලා පන්සලක් මුල් කේන්ද්‍රකටගෙන කරන පින්කමක්. ඒක නිසා මේ අවස්ථාවේ අපට බෞද්ධයන්ට විශේෂම කටින පින්කම වඩන පින්කමක්. මොනයන් හේතුවකින් මේ කටින පෙරහැරට හෝ කටින සීවර පූජාවට අවහිරයක් වෙන්න ඉඩ තියන්න එපා කියලා තමයි අපි ජනපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලන්නේ පහන්සිත් පදමක් වශයෙන්. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.